ගරු නියෝජ්‍ය කතානායකතුමනි, IMF මැදිහත්වීම සම්බන්ධයෙන් මේ දවස්වල පක්ෂ ප්‍රතිපත්ති හැටියට දැනට ප්‍රතිපත්ති ප්‍රකාශන ප්රකාශ කරලා තිනවා. ඒ වාගේ සඳහන් කරලා තිනවා IMF සම්බන්ධයෙන් තියෙන ස්ථාවරය ගැන. ඒ වගේම රට දියුණු වෙමින් පවතින බවත්, රටේ ප්‍රශ්න මේ මගින්, ඒ කියන්නේ IMF මැදිහත් වීමෙන් විසඳා ගැනීමට හැකි වෙන බවත් විශේෂයෙන්ම ආණ්ඩුව මගින් ප්‍රකාශයටපත් කරලා තියෙනවා. IMF එක කොන්දේසියක් හැටියට මහ බැංකුව ස්වාධීන කිරීමේ අභිලාෂය මත බැංකු පනතක් ඉදිරිපත් කළ අතර, එම බැංකු පනත මගින් ජනමත විචාරණයට තුරු දෙන වගන්ති 30 ගණනකට අධික විශාල ප්‍රමාණයක් අන්තර්ගත වී තිබුණ බව මේ සභාව දන්නවා. ඒ වගේම එම වගන්ති සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සිදු වූ අතර, එසේ නොමැති වූයේ නම් 3-2 හා ජනමත විචාරණයක් ඊට අවශ්‍ය වෙනවා. ඒ අනුව අපි එම පනත සම්මත කරනු ලැබුවේ සරල බහුතරයෙන්. ඒ වගේම එම වගන්ති විශේෂයෙන් මම කියන්නට ඕන, මේ අවස්ථාවේදී අපගේ අදහස නම් මහ බැංකු පනත ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නැත්නම් ශ්‍රී ලංකාවේ හදන ලද පනතක් නොවන බවට විද්වතුන් අතර, ඒ පනත අපේ රටේ කෙනෙක් නෙවෙයි, විදේශිකයන් විසින් හදන ලද, විදේශීය ඒජන්තයන් විසින් හදන ලද බවට රටේ විවිධ පුවත්පත්වලත් ඒ දවස්වල සාකච්ඡා වුණා. ඒ පිළිබඳව මේ සභාව දැනුවත් වන්නේ නම් එය ඉතා වැදගත් බව තමයි මගේ අදහස. මේ වන විට IMF සමග එකඟ වූ එකඟතාවයන් කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි අනුල්ලංඝනීය දේවවාක්‍ය හැටියට ප්‍රකාශ කර තියෙනවා. ඒ වගේම IMF සමග පවත්නා ආණ්ඩු එකඟ වූ එකඟතාවයන් පරාජය වුවහොත් මේ රට සම්පූර්ණයෙන් අරාජික වෙන බවටත්, රට ගෙනියන්න බැරි බවටත් ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ වගේම ඒ වගන්ති නොවන නම් ඉදිරියට යා නොහැකි බවත් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර අරමුදල දියත් කරන ලද වැඩසටහන් නිසා මා මේ ගරු සභාවට මේ වැදගත් අවස්ථාවේ, ජනාධිපතිවරණයක් පවතින අවස්ථාවේදී මා කියන්න කැමති, IMF මැදිහත් වෙච්ච රටවල් ඉන්දුනීසියාව, මැලේසියාව, ග්‍රීසිය, ඉතාලිය, ආජන්ටිනාව, බ්‍රසීලිය වැනි රටවල ඒ රටවල් බංකොලොත් වූ අවස්ථාවේදී බංකොලොත් භාවයක් ඇති වුණා. එහිදී විශේෂයෙන්ම IMF සමග ගනුදෙනු කරපු ආණ්ඩු කඩාගෙන වැටුණා, විරුද්ධ පක්ෂ බලයට පත් වුණා. ඒ වගේම IMF උපදෙස් ලබා ගැනීම හා ඒ අනුව කටයුතු කිරීම එකම විසඳුම නොවන බව මේ අනුව ඉතාමත් පැහැදිලි වෙනවා. මේ පිළිබඳ දැනගන්නට ඕන නම් අන්තර්ජාලයේ IMF controversies කියලා ගැහුවම හාවඩ් විශ්වවිද්‍යාලයේ, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සිට සෑම විශ්වවිද්‍යාලයකම ආර්ථික විශේෂඥයන් විසින් ලියන ලද ඕනතරම් ලිපිලේඛන දැක ගන්න පුළුවන්. ඉදිරියේදී රට හරි දිශාවට ගෙන යාම සඳහා මෙම අසන ප්‍රශ්න ඉතා වැදගත් වේයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතනවා ඒ නිසා මා බලාපොරොත්තු වෙනවා මේ සඳහා පිළිතුරක් ලබා දෙයි කියලා. මෙම රජයේ මගින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධුරයට පත්වුවට පසුව ණය කොප්‍රපාණයක් ලබාගෙන තියෙනවාද? කුමන ව්‍යාපෘති සඳහා ණය ලබා ගත්තේද? එය ණය ගැනීම ගෙවීම සඳහා පොලී අනුපාතයේ කොපමණ වේද? එසේම ඒ ලබාගත් ණය රටේ ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා කුමන ආකාරයෙන් ඉවහල් වූයේද? අපගේ දැනීම අනුව ඩොලර් මිලියන 367ක පමණ මුදලක් එක අවුරුද්දකට ලැබුණ අතර, ලංකාවේ දැනට තියෙන තත්ත්වයට සාමාන්‍යකරණීමට සඳහා මෙය කොපමණ ඉවහල් වූයේද? මහ බැංකු පනත රජයේ වමනාවට ඉදිරිපත් කළ දෙයක්ද? එසේ නොමැති නම් මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවය මත ඉටු කළ දෙයක්ද? මේ රජය ජනමත විචාරණයට තුඩු දෙන තරම්, ඒ කියන්නේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු සතු වගකීම විදේශ ආධිපත්‍යයකට පැවරෙන ආකාරයේ වගන්දි ඇතුළත් කිරීම පිළිබඳ මේ රජයේ දැනුවත්ව සිටියාද? එය දැනුවත්ව සිටියේ නම් එය ඉදිරිපත් කළේ මන්ද? එමෙන්ම දැනට IMF සමග ඉදිරිපත් කර ඇති වැඩසටහන බලයට පත්වන කිසිවෙකුට වෙනස් කළ නොහැකිද? රජයේ දැනට ප්‍රකාශ කර ඇති ආකාරයට IMF සමග ඇති කරගත් එකඟදා කිසිවෙකුටත් වෙනස් කළ නොහැකිද? එසේ වුවහොත් රට බංකොලොත් වන බව රජය ප්‍රකාශ කර ඇති අතර එසේ පිළිගන්නේද? මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් ප්‍රකාශ කර තිබෙනවා, දැනට IMF එක සමග බිඳ වැටුණහොත් රට යළි ගොඩ ගැනීමට නොහැකි වෙන බව.
එය මේ වගේ මැතිවරණ කාල සීමාවක ප්‍රකාශයට කත් කිරීම ඉතාම වැරදි කාරණයක් බව නියෝජ්‍ය කතානායකතුමනි මම මේ අවස්ථාවේ සඳහන් කරන්න පැමැති. IMF සමග සාකච්ඡා කිරීම හෝ මහ බැංකුව ස්වාධීන කිරීම ප්‍රශ්නයක් නැහැ. නමුත් රටේ මුදල් ස්වාධීනත්වය විදේශ රටවලට පැවරෙන ආකාරයටත් රටේ බදු අනුපාත බදු ගන්න ආකාරය රටේ සුබසාධන කපහැරීම දේශීය නිෂ්පාදන කඩාවැටීම සම්බන්ධයෙන් IMF මැදිහත් වීම මහා පරිමාණයෙන් මුළු ලෝකෙටම බලපෑ ඇති බව පිළිගත් කාරණයක් කිනත් මේ ගරු සභාවට මා මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටින කැමැතියි. බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු සභානායකතුමා. කතානායකතුමනි, ගරු ස්වාමින් වහන්සේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට 27 ප්‍රශ්නයට පිළිතුර හෙටෝ ඉදිරි දිනයකදී ලබා දෙනවා විෂය භාර රාජ්‍ය මන්ත්‍රීතුමා විසින්. හොඳයි.